ඉතින් සුපදවසක් කියලා යාළුව හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ රජයේ රැකියාපලේ YouTube channel එකට. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ ගොඩක් වැදගත් job vacancy එකක් ගැන. ඉතින් ගොඩක් අය බලාපොරොත්තු වෙනවා මේ vacancies දැම්ම ගමන් apply කරන්න බලාගෙන ඉන්න පිරිසක්. ඉතින් ගොවිපල ක්ෂේත්‍රයේ ෆාමින් ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරන්න ඔයාලා බලාපොරොත්තු ඉන්නවා නම් මේ වීඩියෝ කිවරණකම් බලන්න. ඇප්ලයි කරන්නේ කොහොමද කියලා අවසානයේදී කියනවා. ෆාම් වර්කර් හොග්ස්ලට තමයි තියෙන ජොබ් වේකන්සි එක. මේ ජොබ් එක දාලා තියෙන ඊගල් පෝක් කියන කම්පැනි එකෙන්. ජොබ් ඩීටේල්ස් විදියට ඔයාලට තියෙන්නේ ගිල්බර්ට් ලයින් වෝල් ඇක්ටවුන් වල තමයි තියෙන්නේ කැනඩාවේ. එතකොට සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 22ක් ගෙවනවලු. සතියට බැලුවොත් ඔයාලට පැය 40ක් වැඩ ගන්න පුළුවන්. මාසෙට බැලුවොත් ලක්ෂ 90කට ආසන්න සැලරි එකක් earn කරගන්න පුළුවන්. terms of employment law ඔයාලා permanent employees ලා විදිහට තමයි ගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ අවුරුදු දෙකකට work permit හම්බෙනවා. අවුරුද්දක් යද්දි ඔයාලට apply කරන්න පුළුවන් PR. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ family members ලාවත් කැනඩාවට ගෙන්න ගන්න. education qualifications විදිහට no degree certificate or diploma. ඒ වගේම experience එකක් ඉල්ලන්නේ නැහැ. එයාලා ඔයාලා පුහුණු වීමක් කරලා තමයි මේ රැකියා සඳහා අරගන්නේ. work site environment එක orders with damp responsibilities විදියට task feed and tend animals. එතකොට ඒ කියන්නේ සත්ව ගොවිපලක තමයි ඔයාලට මේ job එක කරන්න තියෙන්නේ. operate and maintain farm machinery, clean stables, barns, barnyards and paints. additional informations විදියට තියෙන work condition and physical capabilities. physically demanding, repetitive task, handling heavy load, sound discriminations, ඔය වගේ දේවල්. ඉතින් මේ රැකියාවට ඇප්ලයි කරන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදාගත්ත ඔයාගේ CV එකක්. ඉතින් CV එකක් හදන්න දන්නේ නැත්නම් ගොඩාක් ක්‍රම තියෙනවා දැන් හදන්න. ලංකාවේ කියන දේලා දෙනා ඉන්නවා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ලොකු ලොක් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් CV එකක් හදා ගන්න. ඉතින් ඊට අමතරව ඔයාලට කවර් ලෙටර් එකක් ඉල්ලලා තියෙනවා නම් එතනදී ඔයා ඇඩ්‍රස් කරන්න ඕනේ මේ අදාළ කම්පැනි එකේ ඕනර්ව. ඉතින් ඒකට තමයි මම මුලින්ම ඔයාලට කියන්නේ මේ ජොබ් එකේ කම්පැනි නේම් එක. ඉතින් ඒක ඇඩ්‍රස් කරලා තමයි ලෙටර් එක හදන්න තියෙන්නේ. ඉතින් කවර් ලෙටර්ස් හදන විදිහක් තියෙනවා ඇප් එකේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා කැනේඩියන් කම්පැනි එකේ ඊමේල් ඇඩ්‍රස් එක. මේ ජොබ් එක දාපු ඒ ඊමේල් එකට ඔයා කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හද ඔයාගේ CV එක සෙන්ඩ් කරන්න තියෙන. ඉතින් ඔයාලා ලොකු ලොක් ඇප් එක ඩවුන්ලෝඩ් කරාම ගොඩාක් ජොබ් වේකන්සීස් තියෙනවානේ. ඒ හැම එකකටම එකම වේකන්සි එකම CV එක දාන්න එපා. ඒවා චුට්ටක් චේන්ජ් කරන්න. CV එක පොඩ්ඩක් ඒ අදාළ ජොබ් එකට ફોકસ කරලා ඒක මේන් කරලා පෙන්නන්න පොඩි තැනකදි හරි මුල් හරි. ඉතින් ඒ විදිහට ඇප්ලයි කරන්න. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න, තවත් කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම